මට තියෙන්නේ අර සංස්කාර ගැන පොඩි කැටලුවක් තියෙනවා. මොකද්ද වචනේ? සංස්කාර පුණ්‍යා එහෙම එහෙම බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ සංස්කාර කියලා වචනයක්. අභිසංකාර කියන මේක තියෙන්නේ හොඳට තේරුම් ගන්න සංකාර වචන දෙකක්. සං එකක් කාර එකක්. දැන් අර ඔය ඔය මහත්තයා කිව්ව වචනේ ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන ඉගෙන ගන්න තියෙන වචනේ මොකද්ද ඒ වචනේ? සංස්කාර. ඒ වචනයක් තියෙනවා. දැන් අර පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔය මන්ත්‍රීවරුන් කියන වචන ටික සංස්කරණය කළා සකස් කළා නැවත ඉදිරිපත් කරන පුද්ගලයෝ හැන්සාඩ් වාර්තා සංස්කාර කළා. ඒ වගේම ඔය තව නොයෙකුත් දැන් ඔය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඉන්නවා සංස්කාර කළා. ඒක සංස්කාරක. යම් කිසි කෙනෙක් ලියපු දෙයක් ලියපු එකක් හරියට තමන්ගේ කැමැත්ත අනුව තමන්ට ඕන විදිහට නිවැරදිව ඉදිරිපත් කිරීම සංස්කරණය. ඒක සංස්කෘතික වචනයක්. නමුත් මේ බුද්ධ වචනේ සංකාර කියන එක සං කියන්නේ රාගය ද්වේෂය මෝහය තුනෙන් කරන ක්‍රියාවක් සංකාර මිසක් මේක සංස්කාර කිව්වොත් එහෙම බුද්ධ දේශනාව විකෘති කළා. එතකොට අභිසංකාර කියනකොට අභිසංකාර හරි. ඒවා ගැඹුරුයි. සංකාර වලට වඩා කෝටි කෝටි වාරයක් ගැඹුරුයි සංස්කාර. අභිසංකාර. අභිසංස්කාර කියනකොට ඒකේ බැරෑරුම්කම වහන්සේ දැන් මට තේරුම් කරා. මේ නිවන් මගට යන පුද්ගලයෙකුට ඒක අතපහුව වෙන කල් යෑමට හේතුවක් වෙන හැටි. ඔව්. මට ප්‍රශ්නේ තියෙන්නේ අර දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන කියන තැනට එනකොට නිවන පස්සට දාලා කතා කරන්න ඕනේ. කෙලවර කියන එකේ තේරුම කෙලවරක් තියෙනවද? ඔව්. දැන් කෙලවරක් නැහැ. නැහැ. යම් කෙනෙක් මේ දේශනා කරනකොට දෙව් මිනිස් සැප කෙලවරක් නොවේවා කියනකොට කවුරු හරි සාදු කියලා ඔක බාර ගත්තොත් එයාට මොන වගේ තත්ත්වයක්? එහෙම කියන එක බුද්ධ දේශනාවට ගැළපෙන්නේ නැහැ. එහෙම මං බුද්ධ දේශනාවේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් නම් කියනකොට මේ දැන් මේ වර්තමාන මොහොතේම නිවන් අවබෝධ වන්නට මේ පින කුසලයක් බවට පත් වේවා. මොකටද දෙව් මිනිස් සැප කෙලවර කියන්නේ? ඒක මේ වැරදි ප්‍රකාශයක්. එතකොට අපේ පින් අනුමෝදන් කරනකොට සාදු කියලා බාර ගන්න ඕනේ අය. එහෙම බාර නොගත්තොත් ඒ ඔය බාර නොගත්තොත් ඒ වෙනුවම එතෙන්දිම ඒ පින කුසලයක් බවට පත් කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඒ පුද්ගලයා ජයගත්තා. වාසිතුදී